ආර්ථික ආගාධයක ඉඳලා උඩට යනකොට අසීරුම අවස්ථාව තමයි පසු කරගෙන යන්නේ. රාජ්‍ය ආදායම් වැඩි කරන්න අපිට විවිධ ආකාරයෙන් බදු අය කරන්න සිද්ධ වුණා. එහි බර දැරුව ජනතාව ඔවුන්ට අපි ප්‍රණාමය පුද කරන්න ඕනේ. මේ ඕන ඉතාම ඉවසීමෙන් අසීරුවෙන් මේක දැරුවා. නමුත් මින් ඉදිරියට වක්‍ර බදු අලුතෙන් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ඉතා පැහැදිලිව කියන්න ඕනේ. ආයේ ප්‍රතිශත වැඩි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ වක්‍ර බදු වල. අපි උත්සාහ කරන්නේ ඍජු බදු පදනම පුළුල් කර ගැනීම තුළින් රාජ්‍ය ආදායම් වර්ධනය කරගෙන වක්‍ර බදු අඩු කරන දවස එහි ප්‍රතිශත අඩු කරන දවස එහි බර මේ සමස්ත පුරවැසියාට අඩු කරන දවස ඉක්මන් කරගෙන තමයි අපි මේ කටයුතු කරන්නේ. ඒ නිසා අපි කිසිසේත්ම නැවත වක්‍ර බදු අලුත් කරන්න. ඒ නිසා වක්‍ර බදු නිසා නැවතත් බදු මිල ඉහළ යනවා කියලා යම්මයි කියනවා නම් මම දකින්නේ එහි සත්‍යතාවයක් නැහැ. හැබැයි ඉතින් 2025 දී අපි හඳුනා දෙන්න බලාපොරොත්තු වෙන දේපළ බද්ද ඒක ඉතාම ප්‍රගතිශීලී බද්දක්. දේපළ බද්ද කියන්නේ ඉහළ දේපළක් තියෙන අයගෙන් යම්කිසි නිශ්චිත බදු මුදලක් අය කර ගැනීම. ඒකට අපි ඉතාම හොඳින් සැලකිල්ලට භාජනය කරලා සාමාන්‍ය කෙනෙක්ගේ දේපළ වලට බලපෑමක් ඇති නොවන ආකාරයේ ඉහළ ධනවත් කෙනෙක්ගෙන් අය කරන දේපළ බද්දක් මේ රටේ එහෙම අය වෙලා තියෙනවා. ලෝකෙ අය වෙනවා. ඒක ඉතාම ප්‍රගතිශීලී වල ආදායමේ ප්‍රතිඵලය මේ රටේ සමස්ත ජනතාවට ලබා දෙන්න. විශේෂයෙන්ම අපේ ඉලක්කය තියෙන්නේ පළාත් පාලන ආයතන ශක්තිමත් කරන්න ඒ බදු ලබා දෙන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.